ඕගොල්ලො මේ අදත් එකතු වෙලා ඉන්න චෙප්ස් ටෙලිටුබ් චැනල්ට එක සුබ දවසක් කියලා පිළිගන්නවා ඕගොල්ලෝ සිය දෙනාම. අද මම ඕගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ වයින් සම්බන්ධව කතා කරන්න යනවා. වයින් සම්බන්ධව ගැන කතා කරද්දී ඕගොල්ලන්ට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඕගොල්ලෝ දන්න කොන්ටිනෙන්ටල් කුසින් වලදී වයින් යූස් කරනවා කෑම හදද්දී. මේ විදිහ කරාම කතාවෙන් බලාපොරොත්තු වෙන්නේ යූස් කරන ආකාරය, මීට් වලට දාන්න ඕනේ මොන වයින් එකද, ෆිෂ් වලට දාන්න ඕනේ මොන වයින් එකද, පෝට්‍රේට් වලට දාන්න ඕනේ මොන වයින් එකද, සහ වයින් එක යූස් කරන්නේ කාලය මොකද්ද, වයින් එක කොහොමද අපි යූස් කරන්නේ, ඩිරෙක්ට් යූස් කරනවද, එහෙම නැත්නම් මොකක් ප්‍රොසෙස් එකක් තියෙනවද වයින් එක යූස් කරන්න, අපේ ඩිෂ් එකට සෝස් එකට, ඩිෂ් එකක් හදනවා නම් සෝස් එකක් හදනවා නම් සුප් එකක් හදනවා නම් අපි මොන අවස්ථාවද යූස් කරන්නේ, කොහොමද යූස් කරන්නේ, ඒ වගේ ගොඩක් කරුණු කාරණා මේ විදිහ හරහා කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔය චෙෆ් කෙනෙක් විදිහට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕන කොන්ටිනෙන්ටල් කුසින් වල කොහොමද අපි වයින් යූස් කරන්නේ කියලා. ඒ නිසා ඔය චෙෆ් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන වීඩියෝයක් වෙයි මේ වීඩියෝ එක. පර්සනලිකත්ව මම පෞද්ගලික ආසකාරණ තමයි මේ වයින් ගැන කතා කරන්න. ඊට හේතුව තමයි ඩුබයි වලට කරද්දි වෙන්න පුළුවන්, මොල්ඩුස් වලට කරද්දි වෙන්න පුළුවන්. සාමාන්‍ය කිචන් එකකට ලීටර් පහේ වයින් කෑන් එකක් ගෙනවා. අපි ඒ කෑන් එක හරි ආසාවෙන් පරිහරණය කරනවා. ඒ ලීටර් පහෙන් අඩුමතරමේ ලීටර් 3ක්වත් අපි බීලා ඉවර කරනවා. ඒ තරමට බෙනිෆිට් තියෙන ක්ෂේත්‍රයක් තමයි මේ ක්ෂේත්‍රය. තොපි බීලා හුවෙන්න බාරද? චෙෆ් ලට එඩියුකේට් කරන ලංකාවේ එකම YouTube channel තමයි මේ චෙෆ් ස්ටයිල් YouTube channel එක. ඔය අනාගතයේදී චෙෆ් කෙනෙක් වෙන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න ඕන. ඔතන ඔය රතුපාට බටනයක් තියෙනවා. subscribers ලා 50000 වෙන්න ඉතාමත් මාසන්නයි. ඔය චෙෆ් කෙනෙක් නම් පිහියකින් දමලා ගහන්න ඒ subscribe button එක. ඔය අවේට කෙනෙක් නම් හැන්දකින් දමලා ගහන්න මොකක් හරි කරලා කමන්නේ ඒ button එක click වෙන්නයි මට ඕනේ. ඔයා මේ වෙලාවේ අපොස සාමාන්‍ය පෙළ, එහෙම නැත්නම් අපොස උසස් පෙළ කියන විභාග දෙක ඉවර කරලා ගෙදර කාලේනාස්ති කර කර ඉන්න ළමෙක්ද? එහෙනම් යුනිවර්සල් කෝලෙජ් ඔෆ් ලර්නින් අපේ ආයතනය සමග ඔයාට එකතු වෙන්න ඔන්න දැන් අවස්ථාව තියෙනවා. සංචාරක ශ්‍රේෂ්ත්‍රයේ අගනා රැකියා සඳහා ඔබට යොමු වීමට අවස්ථාව ලැබෙන, ඒ දැනුම ලබා දෙන අපේ ජාත්‍යන්තර පිළිගත් සහතික සමග ලැබෙන මේ පාඨමාලාව සඳහා ඔබටත් දැන් ඇතුළු වීමේ අවස්ථාව ඔන්න ලැබිලා තියෙනවා. ඉතින් වැඩිදුර තොරතුරු ලබා ගන්න යුනිවර්සල් කෝලෙජ් ඔෆ් ලර්නින් එහෙම නැත්නම් යූකෝල් අපි හා එකතු වෙන්න. මම අර වීඩියෝ පටන් ගත්තේ කිව්වා වගේ අද මේ වීඩියෝ එක හරහාම කතා කරන්න යන්නේ කොහොමද කොන්ටිනෙන්ටල් කුසින් වල වයින් යූස් කරන ආකාරය තමයි ඕගොල්ලන්ට ඉතාමත් සරල ආකාරයෙන් පැහැදිලි කරන්න යන්නේ. ඕගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකන් කුසින් වල බහුලව භාවිත වෙන ලික්විඩ් එක තමයි මේ පොල් කිරි කියලා කියන්නේ. අපිට තියෙන දේ අපි යූස් කරනවා ශ්‍රී ලංකන් කරීස් හදන්න. ඒ වගේම තමයි යුරෝප් රටවල බහුලව තියෙන දෙයක් තමයි මේ වයින් කියලා කියන්නේ. ඒ රටේ කෑම හදන්න අනිවාර්යම ඒගොල්ලෝ වයින් යූස් කරනවා. අපේ ලංකාවේ තමයි වයින් බෝතල රුපියල් 10000ක් 15000ක් වගේ මුදලක් වෙන්නේ. නමුත් ඔයා යුරෝප් රටකට ගිහිල්ලා බැලුවොත් යුරෝ 1කට 2කට වගේ මුදලකට ඕගොල්ලන්ට ගන්න පුළුවන් වයින් බෝතලයක්. වයින් වර්ග ගැන කතා කරුවොත් සාමාන්‍ය රෙඩ් වයින්, වයිට් වයින් තමයි සාමාන්‍යයෙන් හැමතැනම වගේ තියෙන්නේ. ඊටත් අමතර රොසේ වයින් තියෙනවා. රෙඩ් වයින් සහ වයිට් වයින් අතරමැදි කොටස තමයි මේ රෝසේ වයින් කියලා කියන්නේ. ඒ වගේ වයිනුත් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් සලකන්නේ රෙඩ් වයින් සහ වයිට් වයින් තමයි ප්‍රධාන වශයෙන්ම වයින් වර්ග දෙක විදිහට සලකන්නේ. අපි ඊළඟට කතා කරගලොත් කොහොමද මේ වයින් හදන්නේ කියලා. ගොඩක් කට්ටිය තන් ඉන්නවා රෙඩ් කලර් ග්‍රේප්ස් වලින් තමයි මේ රෙඩ් වයින් හදන්නේ කියලා. වයිට් වයින් හදන්නේ ග්‍රීන් කලර් ග්‍රේප්ස් වලින් කියලා ගොඩක් කට්ටිය තන් ඉන්නවා. නමුත් එහෙම නැහැ. ග්‍රීන් කලර් ග්‍රේප්ස් වලිනුත් ඕගොල්ලන්ට හදන්න පුළුවන් රෙඩ් වයින්. ඊට හේතුව තමයි ෆර්මන්ටේෂන් එක අනුව තමයි ඒ කලර්ස් වෙනස් වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් වැඩිපුර ෆර්මන්ටේෂන් කරන්න වයින් එකේ කලර් එක වැඩි වෙනවා. ඒ කියන්නේ රෙඩ් කලර් වෙනවා. ෆර්මන්ටේෂන් එක අඩු වෙද්දී ඒක වයිට් කලර් වෙනවා. ඒ කියන්නේ ග්‍රේප්ස් හදලා ඒක මිරිකලා ගත්තාම ෆර්මන්ටේෂන් කරන කාලය අනුව තමයි වයින් එකේ කලර් එක ඩිසයිඩ් වෙන්නේ. අඩුවෙන් ෆර්මන්ටේෂන් කරුවොත් ඒක වයිට් වයින්, වැඩියෙන් ෆර්මන්ටේෂන් කරුවොත් ඒක රෙඩ් වයින්. රෙඩ් වයින් කියලා කියන්නේ ගොඩක් මැචුව වයින් එකක් තමයි මේ රෙඩ් වයින් කියලා කියන්නේ. අපි ළඟ කතා කරුවොත් මොන වයින් වර්ගද යූස් කරන්නේ පෝට්‍රේට් වලට, මීට් වර්ග වලට කියලා අපි කතා කරුවොත් අපි බොහෝ දුරට යූස් කරන්නේ පෝට්‍රේට් වලට, ෆිෂ් වයිටම් වලට ගොඩක් දුරට අපි යූස් කරන්නේ මේ වයිට් වයින් කියන වයින් වර්ගය. ඊට හේතුව තමයි මේ මීට් එක පවා වයිට් කලර්. අපි ඒ වගේ අයිටම්ස් වලට අපි රෙඩ් කලර් වයින් එක යූස් කරුවොත් ඒ පෝට්‍රේ එකේ, ෆිෂ් එකේ කලර් එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට අවලස්සන ගතියක් එනවා. ඒ නිසා අපි බොහෝ දුරට යූස් කරන්නේ රෙඩ් කලර් වයින් එක. පෝට්‍රේට් වලට, ෆිෂ් අයිටම් වලට අපි යූස් කරන්නේ බොහෝ දුරට වයිට් වයින් එක. ඒක මැරේෂන් එකකට වෙන්න පුළුවන්, ග්‍රේවි එකකට වෙන්න පුළුවන්, සෝස් වලට වෙන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඔයගොල්ලෝ ෆිෂ් එකකට බ්‍රවුන් කලර් මොකක් හරි සෝස් එකක් දෙනවා නම් ඒකට අපි යූස් කරන්නේ මේ රෙඩ් කලර් වයින් එක. මොකද සෝස් එක බ්‍රවුන් නම් ඒක කිසිම ගැටලුවක් නැහැ රෙඩ් කලර් වයින් එක යූස් කරුවා කියලා. ඊට පස්සේ අපි මීට් අයිටම් ගැන කතා කරුවොත් මීට් අයිටම් වලට බොහෝ දුරට අපි යූස් කරන්නේ මේ රෙඩ් වයින් කියන වර්ගය තමයි අපි යූස් කරන්නේ. මොකද මීට් උත් රතුපාට, ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ. අපි රතුපාට දැම්ම කියලා ඒකේ කලයක වෙනස් වෙන්නේත් නැහැ, රතුපාටම තියෙනවා. මීට් අයිටම් විතර ගත්තොත් බීෆ් වෙන්න පුළුවන්, ලෑම් වෙන්න පුළුවන්, පෝක් වෙන්න පුළුවන්, ඩියර් වෙන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. අපිට ලෝකේ ඕනම රටක චෙෆ් කෙනෙක් යූස් කරන්නේ ඒ වගේ අයිටම්ස් වලට.
රෙඩ් කලර් වයින් එක. අපි වයින් එකක් කෑමකට යොදා ගන්න ආකාරය ගැන කතා කරුවොත් ඒක රෙඩ් වයින් වෙන්න පුළුවන්, වයිට් වයින් වෙන්න පුළුවන්. කොමන වෙලාවෙද යූස් කරන්න කියලා අපි පොඩ්ඩක් කතා කරමු ඉතාමත්ම කෙටියෙන්. අපි භාවිත කරන වයින් එක ඩිරෙක්ට් අපි යූස් කරන්නේ ඕනම කෑම එකකට, ඩිෂ් එකකට, සෝස් එකකට අපි යූස් කරන්නේ. ඊට හේතුව තමයි ඒ වයින් එකේ ඇල්කොහොල් ප්‍රමාණයක් තියෙනවා. ඒ ඇල්කොහොල් ප්‍රමාණය අපි රිඩියුස් කරන්න ඕන. රිඩියුස් කරන්න භාවිත කරන මෙතඩ් එක තමයි මේ බොයිල් මෙතඩ් එක. අපි පෑන් එකකට වයින් ml 100ක් විතර දාලා අපි ඒක රිඩියුස් කරනවා. සාමාන්‍යයෙන් ml 30ක් 40ක් විතර වගේ වෙන්න අපි රිඩියුස් කරනවා ඒ වයින් එක. වයින් එක හීට් වෙද්දි වයින් එකේ තියෙන ඇල්කොහොල් ප්‍රමාණය වාෂ්ප වෙලා යනවා. එතකොට ෆ්ලේවර් එක විතරක් ඉතුරු වෙනවා. අපි ඊළඟට කතා කරොත් යූස් කරන ටයිම් එක ගැන කතා කරොත්, ඒ කියන්නේ මොන අවස්ථාවේදී අපි ඒ වයින් එක යූස් කරන්නේ, කාරයකට දාන්නේ, සෝස් එකකට දාන්නේ, වයින් එක ගැන කතා කරුවොත් හදන්න ආරම්භදී තමයි අපි ඒ වයින් එක යූස් කරන්නේ ෆ්ලේවර් වෙන්න. ඒට හේතුව තමයි ඔයාමක් හරි තික් දෙයක් හදුවොත්, ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් පොටැටෝ සුප් එකක් වගේ හදනවා කොඩිනේටල් ස්ටයිල් එකේ. අපි වයින් එක හදලා ඉවරනට පස්සේ ඒ වයින් එක දැම්මට පස්සේ ඒ වයින් එක කැඩෙන්න පුළුවන්, ඒ කියන්නේ දියර වෙන්න පුළුවන්, ඕනට ඩිය ලික්විඩ් වෙන්න පුළුවන්, පොටැටෝ සුප් එකේ ක්වොලිටි නැති වෙන්න පුළුවන්, පොටැටෝ සුප් එකේ දියාරු වෙන්න පුළුවන්, දිය ගතිය වැඩි වෙන්න පුළුවන්. මොකද පොටැටෝ සුප් එක කියලා කියන්නේ ඉතාමත්ම හાર્ඩ් සුප් එකක් තමයි මේ පොටැටෝ සුප් කියලා කියන්නේ. ඒ නිසා දිය වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම සුප් එක හැදුවට පස්සේ වයින් එක දැම්මොත්. ඒ නිසා අපි යූස් කරන්නේ සුප් එක හදන්න ප්‍රථමයෙන් තමයි අපි යූස් කරන්නේ, ඒ කියන්නේ ප්‍රොසෙස් එකේදී තමයි අපි වයින් යූස් කරන්නේ. ඊට පස්සේ ඝනත්වයෙන් අඩු සුප් එකකට දැම්මොත් අපි වයින් එතකොට තව දිය ගතිය වැඩි වෙන්න පුළුවන්. එතකොට ටේස්ට් එකත් අවුල් යනවා. එතකොට පෙනුමක් නැති වෙනවා. කලයකට වෙනස් වෙන්න පුළුවන්. සුප් එකේ ෆයිනල් කලයක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මම අර කලින් කිව්වා වගේ ප්‍රොසෙස් එකේදී තමයි අපි වයින් යූස් කරන්නේ. ඕනම කෑම එකකට, ඕනම සුප් එකකට, ඕනම සෝස් එකකට වගේ දේවල් හදද්දී ප්‍රොසෙස් එකේදී තමයි වයින් වර්ග අපි යූස් කරන්නේ. මම හිතුවා මේකට ගහරව ඔයගොල්ලෝ යම් කිසි අලුත් දෙයක් ඉගෙන ගන්නද කියලා. මොනවා හරි ඉගෙන ගත්තනම් පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න. මේවා ගැලුත් විදිහ හැම වෙලකම මම ගිලෙන්නම්. මම චෙම්මිලානේ.